මගේ යාළු සැමෝටම ඕගොල්ලෝ දන්නවා අපි අපේ page එකෙන්වත් අපේ gym එකෙන්වත් අපේ classes වලින්වත් නැත්තම් online වත් කිසිම දෙයකින් අපි steroids promote කරන්නේ නැහැ. steroids කියන්නේ මොනම ආකාරයේවත් අතුරු ආබාධ ඒ කියන්නේ මිනිස් ශරීරයට ගොඩක්ම අහිතකර දේවල් අපි promote කරන්නේ නැහැ. නම් වශයෙන්වත් නැත්තම් විද්‍යාත්මක නාමයෙන්වත් අපි කිසිම දෙයක් ඒ වගේ දේවල් promote කරන්නේ නැහැ ඕගොල්ලන්ට. මොකද අපිට අවශ්‍ය කරන්නේ නිරෝගිමත් පරපුරක් බිහි කිරීම උදෙසා තමයි අපි මේ කාර්යය කරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රය තුල. එතකොට ඒ වගේ දෙයකදී අපිට අපෙන් කවුවත් අහන්න එපා අයියේ මං අරක ඉන්ජෙක්ට් කරන්නද මේක ඉන්ජෙක්ට් කරන්නද අපිට රෙකමන්ඩ් කරන්න බෑ. කැමති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා සමහර දේවල් වල. සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි වැඩි හැම දෙයකම හොඳ නරක දෙපැත්තම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති හිට නොකර ඉන්න පුළුවන්. ඒකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රොමෝට් කරන්නේ නැහැ. මොකද ලෝකෙ පිළිගත්ත නැති දේක් අපිට ප්‍රොමෝට් කරන්න බෑ. අද වගේ දවසක අපි තීරණය කරා ඕගොල්ලන්ට විශේෂ දෙයක් කියලා දෙන්න. මොකද්ද? අපි මේ මාතෘකාව පැත්තකට තිබ්බොත් සප්ලිමන්ට් ගැන. ගොඩක් අය අහනවා සප්ලිමන්ට් අයියේ සප්ලිමන්ට් නීත්‍යානුකූලද ලීගල්ද මේවා ස්ටෙරොයිඩ්ස් තියනවාද නැත්නම් සප්ලිමන්ට් ෆේක් ඒවා හදන්නේ කොහොමද? වැදගත්ම ප්‍රශ්නේ උතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි මිනිස්සු ගොඩක් අය අහන දේ තමයි මේ සප්ලිමන්ට් කවලම් කරනවා. මේ දැන් අපි මේ සප්ලිමන්ට් එකක් ගත්තොත් මේ සප්ලිමන්ට් එකේ ෆේක් ඒ කියන්නේ බොරු ඒවා හදනවාද? මේ සප්ලිමන්ට් එකේ මේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය තියෙනවද? එතකොට ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න ගොඩක් අපේ පිරිමි ළමයි කොල්ලෝ විශේෂයෙන් ගෑනු ළමයින්ටත් විශේෂයි ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා මේක හොයාගන්න. අපි අද කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට කොහොමද මේකේ ඕගොල්ලෝ හොයාගන්නේ මේක ෆේක් සප්ලිමන්ට් එකක්ද නැත්නම් මේක ඔරිජිනල් සප්ලිමන්ට් එකක්ද කියන එක ඕගොල්ලොන්ට හොයාගන්න ක්‍රමය තමයි මම අද කියලා දෙන්න යන්නේ. විශේෂයෙන්ම ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි සප්ලිමන්ට් එකක් ගන්න ගියාම මූලිකවම ඕගොල්ලෝ සප්ලිමන්ට් ෂොප් එකකට ගිහිල්ලා ඕගොල්ලෝ සප්ලිමන්ට් ෂොප් එකේ කියන විදිහටම සප්ලිමන්ට් එක ගන්න නැතුව ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ බොඩි ටයිප් එක ඕගොල්ලෝ ට්‍රේනින් කරන සිස්ටම් එක මෙතඩ් එක නැත්නම් ඕගොල්ලන්ගේ ෆ්‍රීකවෙන්සි ඒ ටික බලලා තමයි ඕගොල්ලන්ගේ වයස විශේෂයෙන් අනික ඕගොල්ලන්ට තියෙන අතුරු ආබාධ ඒ කියන්නේ ලෙඩ රෝග වලට ඇතිවන්නා වූ අතුරු ආබාධ ගැන බලලා තමයි ඕගොල්ලෝ සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවක ඕගොල්ලෝ වැය කරන මුදල අපි කියමු සාමාන්‍ය ලංකාවේ සප්ලිමන්ට් එකක් දැන් නම් රුපියල් 10,000කට වැඩි. ඒ කියන්නේ 10,000කට වැඩි සප්ලිමන්ට් තමයි ඕන දැනක තියෙන්නේ. සහ සිමිලර් සප්ලිමන්ට් මොනවාද? BCAA, එතකොට ක්‍රියේටින්, ඊට පස්සේ ඇමයිනෝස්, එතකොට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ගැටරේට්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ප්‍රධාන වශයෙන් අද කතා කරන මාතෘකාව තමයි පිටි. පිටි වල ප්‍රෝටීන් වල මාස් ගේනස් වල ෆේකර්ස් තියෙනවද? ඒ ෆේකර්ස් වලින් අපිට ඇතිවන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද? ෆේක්ස් ගන්න එක අපි කොහොමද නවත්ත ගන්න? අපි කොහොමද ෆේක් එකක් අඳුරගන්නේ කියලා මම දැන් කියලා දෙන්නම්. කොහොමද ඔයගොල්ලෝ ෆේක් ප්‍රොඩක්ට් එකක් අඳුරගන්නේ? ඒ කියන්නේ කවලම් කරපු පිටි එකක් හරි මොකක් හරි අඳුරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඕගොල්ලන්ගේ මේ බ්‍රෑන්ඩ් එක ගන්න. අපි කියමු දැන් මේ අපි මේ පිටි එක ගත්තාම මේකේ මේන් බ්‍රෑන්ඩ් එකක් කියමු. අපි කියමු නම මොකක් වුණත් කමන්නේ. අපි කියමු මේකේ මේ නම තියනවා කියලා. නමුත් මේකේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක අන්නේ වෙළඳ නාමය, ඒගොල්ලන්ගේ කම්පැනි වෙළඳ නාමය ෆේමස් එකක් වෙන්න ඕන. අපිට නුහුරු එකකින් අපිට ඒ කියන්නේ නුහුරු බ්‍රෑන්ඩ් එකක් අපිට ප්‍රොමෝට් කරන්න හදනවනම් නිතරම සැකසිත එක බලන්න. ඒක හොඳට ප්‍රසිද්ධ ප්‍රචලිත ජනප්‍රිය වෙළඳ නාමයක් වෙන එක ඕගොල්ලන්ට ගොඩාක් වැලීඩ් වෙනවා. ඒත් එක්කම අපි ඊළඟට කල්පනා කරනවා ඒක අපිට දැන් වෙළඳ නාමය ඔයා දැන් වෙළඳ නාමය අපිට ෆේක් එකක් ආවොත් ඔයාට පුළුවන් ඒ ෆේක් එක ලැබ්ඩෝ කියන වෙබ්සයිට් එකෙන් චෙක් කරගන්න. ඒ කියන්නේ ලැබ්ඩෝ කියන ඒ වගේ ෆේක් නේම්ස් වගේ රෙජිස්ටර් නොවිච් ඒවා චෙක් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. අන්න ඒ වගේ වෙබ්සයිට් එකකට ගිහින් මේ වගේ ෆේක්. ඒක නිසා නිතරම මතක තියාගන්න තමන් හොඳ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකින් බඩු ගන්න. අංක 1 වශයෙන් අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ලේබල් ඉන්ස්පෙක්ෂන්. එතකොට මේ ලේබල් එකේ ලේබල් ඉන්ස්පෙක්ෂන් බාර් කෝඩ්ස් එතකොට අර ස්ටිකර්ස් ඒ වගේ දේවල් ගැන ඔයා විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද ඒ දේවල් ටිකෙන් තමයි ඔයාට මේකේ ප්‍රොඩක්ට් එකේ ජෙනුයින් භාවය බලන්න පුළුවන් වෙන්නේ. මොකද ස්ටිකර් එකක් තියෙන්න ඕන, එතකොට ලේබල් එකක් තියෙන්න ඕන, ඒ වගේ දේවල් තියෙන්න ඕන. අනිත් එක මේකේ බාර් කෝඩ් එකක් තියෙනවා, ලොට් නම්බර් එකක් තියෙනවා. එතකොට මේ වගේ මෙතන තියෙනවා අපි කියමු එක්ස්පයර් ඩේට්. එතකොට ලොට් එක මෙච්චරයි මේකේ මේ කීවෙනි බැච් එකේ ප්‍රොඩක්ට් එකද කියන එක ඕගොල්ලන්ට ගොඩක් වැදගත්. එතකොට සමහර වෙලාවට
දැන් ලේබල් එකේ ඉන්ස්පෙක්ෂන් එකේ සමහර වෙලාවට මේකේ තියෙනවා ගොඩක් වෙලාවට අනිත් ප්‍රොඩක්ට් එක අපි බැලුවාම මේකේ සමහර වෙලාවට දැන් මෙතන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා අපි කියමු කැලරීස් කැලරීස් ෆ්‍රොම් ෆෑට් ටෝටල් ෆෑට් ඒ වගේ අපි මේකේ සේම් ප්‍රොඩක්ට් එකක් එකේ ඒ කියන්නේ අපි මේක අපි නිකන් හිතමු මේක වේ ප්‍රෝටීන් එකක් වේ ප්‍රෝටීන් තව බ්‍රෑන්ඩඩ් තියෙනවා ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් තියෙනවා ඒ වගේ බ්‍රෑන්ඩඩ් එක වේ ප්‍රෝටීන් එක අඩංගු වෙන අන්තර්ගතයක් එක්ක මේකේ අන්තර්ගතය ගොඩාක්ම අසම්පාදික වෙනවනේ ඒ කියන්නේ අපි කියමු මෙයා දෙනවා නම් ග්‍රෑම් 50කට ප්‍රෝටීන් ග්‍රෑම් 70 80 ඒ කියන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 100කට 70 80 දෙනවා කියමු එතකොට ඒක ගැන අනිත් බ්‍රෑන්ඩ් වල තියෙන්නේ සප්ලිමන්ට් ග්‍රෑම් 100ට ප්‍රෝටීන් ග්‍රෑම් 40 වගේ නේද අන්න ඒ වගේ වෙලාවට ඔයාලට මේ ලේබල් එක ගැන සැක කරන්න පුළුවන් ලේබල් එකේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල සමහර දේවල් විචල්යම් වෙනස් වෙනවා ලොකු වෙනසක් තියෙනවා නේද සේම් බ්‍රෑන්ඩ් එකේ බලද්දි ඒ කියන්නේ මෙතන ලොකු අවුලක් තියෙනවා ඒ වගේ මේ වගේ ලේබල් එක දිහා ස්ටිකර් එක දිහා බලන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ ඊළඟට අපි බලමු මේකේ තියෙනවා ඕනම දෙයක මේ පිටි හක් කරද්දි මේක දැන් අපි සප්ලිමන්ට් එක හදද්දි මේ සප්ලිමන්ට් එක තනුක කරන්න දන්නවා ග්ලයිසිනොයි ටෝරිනොයි කියලා වර්ග දෙකක් ග්ලයිසින් සහ ටෝරින් මේකට එකතු කරනවා මේකේ තනුක භාවය වැඩි කරන්න ඒ කියන්නේ මේකේ ප්‍රමාණාත්මක ව්‍යුවේ වැඩි කරන්න එයා ග්ලයිසින් සහ ටෝරින් යොදනවා හරි එතකොට ඒ වගේ ග්ලයිසින් සහ ටෝරින් යොදා ගනිද්දි අසාමාන්‍ය ලෙස ග්ලයිසින් සහ ටෝරින් ප්‍රමාණය මේකේ ඒගොල්ලෝ දාලා තියෙනවා මේ වගේ ග්ලයිසින් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඔයාට පුළුවන් ඒක බලන්න අනිවාර්යයෙන්ම එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද ග්ලයිසින් ඔයාට වැඩි වුණා කියලා මුකුත් පාඩුවක් වෙන්නේ නැහැ අඩු වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ මේ පිටියක තනුක කරන්න තමයි ග්ලයිසින් ටෝරිනුයි ඒගොල්ලෝ යොදන්නේ එතකොට ඒක වැඩි වෙන්න ඔයාට අවශ්‍ය කරන පෝෂණ පදාර්ථ ප්‍රමාණය අඩු වෙනවා අන්න ඒ වගේ වෙලාවක අපිට බලන්න පුළුවන් මේක ෆේක් එකක් වගේ ග්ලයිසින් සහ ටෝරින් මත ඩිපෙන්ඩ් වෙලා අපිට බලන්න පුළුවන් මේකේ මේක ෆේක් එකක්ද ඒ කියන්නේ බොරු ප්‍රොඩක්ට් එකක්ද මේක ජෙනුයින් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකද කියන එක ඒත් එක්කම තව මේකට කියනවා අපි මේ සිස්ටම් එකට ප්‍රෝටීන් ස්පයිකින් කියලා ඒ කියන්නේ ප්‍රෝටීන් ස්පයික් කරනවා එයා ග්ලයිසින් ටෝරින් එක්ක එකතු කරලා එතකොට එයා මේ ප්‍රොඩක්ට් එකේ දානවා නම් මේ ප්‍රොඩක්ට් එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිචතය ඒ කියන්නේ ඔයාට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය අඩු වෙනවා ඊළඟට අපි යනවා වැදගත් ස්ටෙප් එකට ඒ කියන්නේ නිතරම මේ සප්ලිමන්ට් එකේ අපිට අවශ්‍ය කරන මේ ප්‍රමාණය තියෙනවා නමුත් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දේ තමයි සප්ලිමන්ට් එකත් එක්ක අපි පාම් පිටි බිව්වත් පාම් පිටි වල යම් කිසි ප්‍රෝටීන මේදේ ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙනවා අපි තිරිඟු පිටි ගත්තත් පාම් පිටි ගත්තත් ඉරිඟු පිටි ගත්තත් වෙන මොකක් හරි පිටි జాතියක් ශාක නිස්සාරයෙන් නිපදවන පිටි జాතියකද ඒක තියෙනවා අන්න ඒක නිසා නිතරම අපි ස්මාර්ට් වෙන්න ඕන නිතරම හිතන්න ඕන අපි කම්පයා කරන්න මුං ඇටවල කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවද එතකොට මේ මුං ඇට හා සමානද මේක නැත්තම් කව්පි හා සමානද මේක මේකේ ප්‍රෝටීන් මේ ගානකට මේ ග්‍රෑම් 100ක් ගන්නකොට ප්‍රෝටීන් ග්‍රෑම් මෙච්චරයි මට හම්බෙන්නේ එතකොට මේ ප්‍රෝටීන් ග්‍රෑම් ප්‍රමාණය ගන්න මෙච්චර මුදලක් මම වියදම් කරනවා එතකොට ඔයාලා නිතරම අන්න ඒක මත පදනම් වෙලා මේ ප්‍රොඩක්ට් එකේ ෆේක් එක හොයා ගන්න පුළුවන් මොකද ගොඩක්ම ෆේක් ප්‍රොඩක්ට් වල තියෙන තියරියක් තමයි වෙන වර්ග කවලම් කරාම ඒක අනිවාර්යයෙන්ම එතකොට ප්‍රමාණය වැඩි නමුත් ප්‍රෝටීන් ප්‍රමාණය ඕනම දෙක තියෙනවා ඒත් එක්කම අපි ඊළඟට ගත්තොත් එහෙම හොඳම වැදගත්ම දේ අපි ෆේක් ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒ කියන්නේ අපි කවලම් කරපු පිටි එකක් ඔය කියන විදිහට ගත්තොත් ඔයා මේ ෂේකර් එකට අදාළ සප්ලිමන්ට් ප්‍රමාණය කිරි එක්ක හරි නෝමල් වතුරට කූල් නෙවෙයි නෝමල් සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින ජලය ප්‍රමාණයකට අදාළ ප්‍රමාණය දාලා මේක තප්පර 30ක් ෂේක් කරන්න ඕන තප්පර 30ක් ෂේක් කරාට පස්සේ තප්පර 30ක් ෂේක් කරන්න ඕන ඒක මතක ගැතුම ඔයගොල්ලෝ කන්සර්න් කරලා තියාගන්න ඒක ඇතුලේ තව දුරටත් කැබලිටි වශයෙන් හෝ කැලි වශයෙන් හෝ හරියටම මික්ස් වෙලා නැත්නම් අන්න ඒක ෆේක් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ බොරු පිටි එකක් කවලම් කරපු පිටි එකක්. එතකොට හොඳට මතක තියාගන්න මේක ක්‍රීම් ඇන් කුකීස් බිස්කට් පවුඩර් තියෙන සප්ලිමන්ට් එකකට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒකේ මේ කුකීස් වගේ බිස්කට් කැලි තියෙන නිසා ඒක නෙමෙයි. අපි කියන්නේ සාමාන්‍ය චොක්ලට්. සාමාන්‍ය වැනිලා ස්ට්‍රෝබෙරි නැත්තම් ඩබල් චොක්ලට් ඒ වගේ දේකදී ඒක ෂේක් කරලා ඒක තව දුරටත් මේක කෑලි ඉතුරු වෙනවා නම් දිය වෙන්නේ නැතුව දිය වෙන කෑලි දිය වෙන්නේ නැතුව ඉතුරු වෙනවා නම් ඒක ෆේක් ප්‍රොඩක්ට් එකක් කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊළඟට අපිට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ලංකාවේ කොහොමද මේ කවලම් කිරීම සිද්ධ වෙන්නේ කියන එක. ඒක ටිකක් බරපතල කාරණාවක්. ලංකාවේ නම් සාමාන්‍යයෙන් ඕක කවලම් කරන්න
තරම් දෙයක් වෙන්නේ නැහැ මොකද ජිම් මේක දිවත් ජිම් මේකක අයිති කෙනාවත් ප්‍රොඩක්ට් එකක් ගේන කෙනෙක්වත් ලංකාවේ පවතින ආර්ථිකයක් එක්ක ඒ කියන්නේ ලංකාවේ ඉතාමත් දමු ක්‍රයිසිස් එකක් තියෙන ඒ කියන්නේ හැමදේම මිල අධිකයි එතකොට එයාට මේ වෙනුවට පාවිච්චි කරන ආදේශකයක් නැහැ ගොඩක් දුරට මේක ලංකාවේ නම් කවුරුවත් පිටි බෑග් එකේ හවලම් කරලා දෙන්නේ නැහැ මේ ගේන ප්‍රොඩක්ට් එකේ ජෙනුයින් භාවය තමයි ඔයාලට බලාගන්න තියෙන්නේ විශේෂයෙන් ලෝක පිළිගත් රටවල් අතරින් චීනය ලදරු මෞගිරි ඉඳන් ඒ කියන්නේ ලදරු කිරිපිටි මෞගිරි නෙවෙයි ලදරු කිරිපිටි ඒ කියන්නේ ගවයන්ගෙන් ගන්න කිරිපිටි ඉඳන් ෆේක් ප්‍රොඩක්ට් කරන රටක් චීන කියන්නේ ඒත් එක්කම ඉන්දියාව පකිස්තාන වගේ රටවල් වල ගොඩක්ම මේ ෆේක් ප්‍රොඩක්ට්ස් හදනවා ෆේක් පිටි ඉන්දියානු බොඩි බිල්ඩින් කවුන්සිල් එක මේක නියම කරලා තියෙනවා මේ වගේ සප්ලිමන්ට් ගනිද්දි විශේෂ ඕඩර් එකකට විශේෂ ස්ටිකර් එකක් ඒගොල්ලෝ සම්මේලනයේ විසින් හඳුන්වා දීලා තියෙනවා ඒ වගේ ගොඩක් ලොකු සයන්ටිෆික් ලැබ් මොඩල් එකේ දේවල් වලට යන්නේ නැතුව අපිට අර වගේ සරල ක්‍රම තුන හතරකින් ඒ කියන්නේ මේක ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එකක්ද එතකොට ලේබල් එකේ ඉන්ස්පෙක්ෂන් කොහොමද මේක ලොට් එක කොහොමද එතකොට මම කියලා දුන්නා වගේ ඊට පස්සේ මේකේ ග්ලයිසින් ටෝරින් කොච්චර ප්‍රමාණයක් තියෙනවද තව සාපේක්ෂව සින ඕගොල්ලන්ට මැනලා බලන්න පුළුවන් මේක මේමද මේමද ඒ කියන්නේ తిరుగు කරනවද බිත්තර කරනවද නැත්නම් අපි මුංගයට කවුද කාලා මේක හදා ගන්න පුළුවන්ද සහ අර අපි කියමු ෂේක් කරාම මේක කෑලි තුරන එකෙන් අපිට හොයා ගන්න පුළුවන් මොනවාද ෆේක් ප්‍රොඩක්ට්ස් කියන එක අනිත් එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ නිතරම ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් එකක් ගනිද්දි හොඳ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හරි හොඳ සෙලර් කෙනෙක් හරි ටාගට් කරලා ඔයාගේ බොඩි ටයිප් එකට ගැලපෙන්න බොඩි ටයිප් එකට ගැලපෙන්න ඒත් එක්කම යන්න ඕන මේක ආහාර අතිරේකයන් නිසා ඒකත් එක්ක යන්න ඕන මොනවද ආහාර වර්ග කියන එක ඔයාගේ චර්යාව කෙසේ විය යුතුද ඒ කියන්නේ ඔයාගේ ඇක්ටිවේෂන් කොහොමද වර්කවුට්ස් කොහොමද වෙන්න ඕනේ කියන එක මත ගත්තොත් මේ සප්ලිමන්ට් එකක් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නැතුව ගන්නම් වාලේ ගන්න එපා අනිත් එක ඔයාට ලෙඩ රෝග තියෙනවද සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද ඒ වගේ දේවල් බලලා තමයි ගන්න ඕනේ මම කියපුව අර කරුණු හතරත් එක්ක ඕගොල්ලෝ කම්පයා කරලා බලන්න කොහොමද ඔයාගේ බ්‍රෑන්ඩ් එක හැදිලා තියෙන්නේ විශේෂයෙන් මේ ලේබල්ස් සහ විශේෂයෙන් මේ ෂේක් ටෙස්ට් එක ඔයාට කරලා බලන්න පුළුවන්